ఏ భాగ్యవత్తు సముద్రజనే నమస్కార బుదురువనట శమదా బుదుహిమి శరణయామి నమస్కార రేవా దమ్రువనట శమదా సదహం శరణయామి నమస్కార రేవా సంగరువనట శమదా మహాసంగ శరణయామి నమస్కార రేవా తునురువనట శమదాతి శరణ శరణయామి సాదు 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 హదై మే తమై ధర్మయహన విధిహ మే తమై ధర్మయహన తోణ విధిహ ఏ మన్ హెమ కివే අද ලොකු කුඩා සියලු දෙනාම ධර්මය හන්ට ඇවිල්ලා ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය වයසට ගිහිල්ලා එක තැන් වුණාම හන්ට තියෙන ධර්මයක්ද මේ බුද්ධ ශාසනයේ අරහත්ත්වයට පත් උනේ අවුරුදු 7 සිඟිත්තොත් කරගී අරහත්ත්වයට පත් වුණා අහලා ඇති ඒ නිසා මංගිතනි හොඳම විදියට තමයි මේ පින්කම සංවිධානය කරලා තියෙන්නේ ලොකු කුඩා කාටත් මේ ධර්මය කතාවක් කියන්නම් මං කියවනේ ලොකු කුඩා කවුරුත් තියෙන නිසා කතාවක් කියන්නම් පින්වත්නි අඹ ගහක ගෙඩි ඉදිලා පැහිලා විතරක්ද බිමට වැටෙන්නේ එහෙමද අපි දෙකලා තියෙනවනේ අඹ ගස් නේද මල් කාලේ බිමට වැටෙනවා දළු ගෙඩි කාලෙත් බිමට වැටෙනවා ඒ වගේම පැහුණාමත් ගෙඩිට බිමට වැටෙනවා ඉදුණාමත් බිමට වැටෙනවා කුණු වෙලා බිමට වැටෙනවා ඉවත්නි මනුස්ස ජීවිතෙත් ඔන්න ඔය වගේ කුස තුලදී මරණයටපත් වෙනවා ඉපදිච්ච ගමම් මරණයටපත් වෙනවා කුඩා දරුවන් කාලේ මරණයටපත් වෙනවා තරුණ වයසේ මරණයටපත් වෙනවා වයසට ගිහිල්ලත් මැරෙනවා එහෙනම් මේ මරණයට වයස් ભેදයක් තියනවද අව ස්ථානයක් තියනවද දිනයක් තියනවද කිසි කෙනෙක් කාත් එක්කවත් ගිවිසුමක් ගහලා මනුස්ස ලෝකයට ආවද මම අහවල් දවසේ අහවල් වෙලාවට මරණයටපත් වෙනවා කියලා අපි කිසි කෙනෙක්ට එහෙම නැහැ එහෙනම් ඒකයි මේ ධර්මය ලොකු කුඩා කාටත් අපි සියලු දෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇයි අපි අසරණයි මොකක් නිසාද අසරණ ඔබත් මාත් මේ සසරේ ගමන් කරන නිසා අපි අසරණයි මේ මනුස්ස ලෝකේ ඉන්නවා මේ මැරෙනවා මැරුණට පස්සේ තිරිසන් ලෝකේ මරුණට පස්සේ පෙරේත ලෝකේ මරුණට පස්සේ අසුර ලෝකවල මහා දුක් ඇති නිරේටක් වැටෙනවා පින්වත්නි අපිට මොන අහංකාරකමත් අපිට මොන මාන්නයත් එදා නෝපදස්සී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ වමත් ශ්‍රාවක වෙන්ට නියත විවරණ ලැබපෝ එදා සිරිවට්ට නමින් හිටිය ගෞතම බුද්ධ ශාසනයේ නිල් මහානිල් මලෙන් බැබලි බැබලි වැඩ සිටිය බුදුරජාණන් වහන්සේගේ වමත් ශ්‍රාවක වෙච්ච 이르දිමත් භික්ෂූන් අතරින් අග්‍ර ඒ මුගලන් මහරහතන් වහන්සේ ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂයක් ආව ගමනේ
දෙපාරක් නිරේට වැටුණා. අපි වගේ කට්ටිය ගැන කවර කතාද? ඒකයි අපි අසරණ. අපි හැම අතින්ම අසරණයි. එන අපි අසරණ කෙනෙක්ට තමයි සරණක් ලබා ගන්න තියෙන්නේ. මොකද්ද අපිට තියෙන එකම සරණ? බුදුරජාණන් වහන්සේගේ සරණ. මේ ධර්මයේ සරණ. ඒ මහා සංඝරත්නයේ සරණ කියන තෙරුවන තියෙන්නේ සරණයන්ට. මං කියවන කතාවක් කියන්නම් කියලා පටන් ගත්තෙම. ඔන්න ගලාගෙන යන ගඟක් තියෙනවා. ඔය ගඟේ ඇතෙක් මැරිලා ඉන්නවා. ඇතෙක් මැරිලා ඉන්නවා. ඇතාව මැරිලා ඉන්නවා දකින කපුටෙක් ඇවිල්ලා ඔය ඇත්කුණේ වහනවා. ඇත්කුණේ වැහුවට පස්සේ කපුටා හිතනවා හරි ෂෝක් මට හොඳ කෑමක් කියලා. අන්න පුතේ හොඳට අහගන්නේ. හොඳ කෑමක් කියලා හිතනවා. කෑමක් කියලා හිතලා මොකද කරන්නේ දැන්? ඇතාගේ උඩ ඉන්නවා කපුටා. ඇතාගේ අර හොම හිල් කරගෙන දැන් මස් කනවා. මස් කනවා ගඟේ වතුර බොනවා. කණ්ඩක් තියෙනවා බොණ්ඩක් තියෙනවා. වෙන මොනාද උනේ? තිරිසන් ලෝකේ කණ්ඩ බොණ්ඩනේ හොයන්නේ නේද? බලන්නකො සතෙක් ගත්තාම කොයි වෙලාවෙත් කන බොන දෙයක් හොය හොයාම ඉන්නේ. දැන් කපුටට කණ්ඩක් තියෙනවා බොණ්ඩක් තියෙනවා. අර ඇත්කුණ කනවා ගඟෙන් වතුර බොනවා. කාලයක් යනවා. හැමදාම ගඟේ තියෙද ඇත්කුණ. ගහගෙන 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 ගිහිලා කොහෙද නතර වෙන්නේ? මහා සාගරයට වැටෙනවා. දැන් ඇත්කුණ මහා සාගරයට වැටිලා මහා සාගරයේ ගහගෙන යනවා. දැන් ඒත් කපුටා ඉන්න ඇත්කුණේ අතේ අරගන්න බෑ ඒක. ආයතර මස් කනවා මුහුදෙන් වතුර බොනවා. ඔහොම ගිහිල්ලා ඇත්කුණ පාවිලා පාවෙලා පාවෙලා මුහුදෙ මැද්දට යනකන් යනවා. දැන් ඇත්කුණ ඉවර වෙලා දැන් ඇත්කුණේ අසටත් රිංග ගත්ත කපුටා. දැන් රිංගගෙන ටික කාලයක් යනකොටම ඇත්කුණ එකතු වෙනවා. දැන් හමස් ඉවරයි. දැන් හම විතරයි. ඊදාස් දැන් කපුටට කන්ට දෙයක් නැහැ. දැන් මහා සාගරයේ මැද්දේ කපුට වටපිට බලනවා. කොනක් පොටක් පේන්නේ නැහැ. දැන් කපුටට කන්ට දෙයක් නැහැ. මොකද කරන්නේ? ආපස්සට හැරිලා ඉගිල්ලෙන්ට බලනවා. පුළුවන් ද ගොඩ බිමක් හොයාගෙන යන්න? පරක්කු වැඩි. හැරිලා බලනවා කොහොමද මම බේරෙන්නේ කියලා. බේරෙන්න බෑ. ඒකාන්තයෙන් මරණයටපත් වෙනවා. පින්වත්නි, ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උපමාවක්. ඔක ගල්පා ගන්න අපිට. ඇතාට කපුටට ඇත්කුණ ලැබුණා වගේ අපිටත් කාමයන් ලැබිලා තියෙනවා. සතුටු වෙන්න කාන්ත තියෙනවා, බොණ්ඩ තියෙනවා, ජීවත් වෙනවා, තේරෙන්නේ නෑ මරණයටපත් වෙනවා කියලා. බලන්නකො අපි අතර ඉන්න කී දෙනෙක් මැරෙනවද? ඒ මැරෙන මලකඳ දිහා බලලා අඬලා එන මිනිසක් හිතනවාද මමත් කවදා හරි මේ විදිහට මැරෙනවා කියලා? මටත් කවදා හරි මැරෙන්න වෙනවා කියලා අපි හිතනවාද? අපි මැරුණට පස්සේ කොහේ ගිහිලා උපදීද කියලා හිතනවාද? එදා කාලා බීලා ජීවත් වෙන සතුටට මේ සියලු දෙනාම එකතු වෙලා ගමන් කරනවා ඇරෙන්න ලෝකෙන් එතර වෙන ලෝකෝත්තර ධර්මයක් ජීවිතේට ගලපා ගන්න ඕනේ කියලා කීයෙන් කී දෙනාටද හිතෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ උපමාව. පින්වත් මහණෙනි, නියසිරට පස් ටිකක් අරගෙන භාග්‍යවතුන් වහන්සේ අහනවා, පින්වත් මහණෙනි, මගේ මේ නියසිර මත තියෙන පස්ද වැඩි, මේ මහ පොළවේ තියෙන පස්ද වැඩි කියලා. ස්වාමීන් වහන්සේලා කියනවා භාග්‍යවතුන් වහන්සේ, මහ පොළවත් එක්ක බලද්දී නියසිර තියෙන මත පස් ඉතාම පොඩ්ඩයි කියනවා. එහෙනම් මහණෙනි, මේ නියසිල මත තියෙන පස් වගේ පොඩි පිරිසක් තමයි ආයෙත්
සුගති ලෝකෙක යනවා නම් මහා පොළොව වගේ පිරිසක් කියන්නේ සතර අපායට කිව්වා. කොහෙද සතර අපාය කියලා කියන්නේ? සතර අපාය කියලා කියන්නේ අපේ මහා ගෙදර. මහා ගෙදර කියන්නේ මොකද්ද? දැන් ඔයාලාද මේ බණ හණ්ඩාවේ කොහේ ඉඳන්ද? ගෙදර ඉඳන්. ආය යන්නේ කොහටද? ගෙදරට. හෙට ආය ඉස්කෝලේ යනවා මේ දරුවෝ. ඉස්කෝලේ ගිහිලා ආපහු එන්නේ කොහටද? ගෙදරට. ඔය තරුණ තරුණ කට්ටිය රැකී රක්ෂාවලට යනවා. ගිහිලා ආපහු කොහෙද එන්නේ? ගෙදරට. කඩේට ගියත් කොහටද එන්නේ? ගෙදරට. ගමනාභිමනක් ගියත් කොහෙද කැරකිලා එන්නේ? ආයේ ගෙදරට. සමහර අය පිටායේ තැනක නිින්දයක්වත් නැහැ නේ, තමන්ගේ ගෙදර ඇඳේම නිදා ගන්න ඕනේ. ආන් ඔය වගේ කියනවා. මනුස්ස ලෝකෙට එනවා, සතර අපායට වැටෙනවා. තිරිසන් ලෝකෙ ගිහිල්ලා උපදිනවා. පෙරේත ලෝකවල ගිහිල්ලා උපදිනවා. පින්වත්නි, අපි බොහෝ කාලයක් සුගති ලෝකවල ඉපදිච්ච කට්ටිය නෙමෙයි. වැඩි කාලයක් අපි සතර අපායේ හිටියේ කට්ටිය. අපිට පේන්නේ, තේරෙන්නේ, අපි දන්නේ නැහැ. දැන් ඔයාලා පෙරේතය ගැන අහලා තියෙනවා. සමහර අය ගැඟට එනවා, සමහර අය දැකලා තියෙනවා. දැන් බලන්න, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වීමේ අසිරිය අපි පේන නොපෙනෙන හැම දෙයක්ම දැනගත්තා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ බෝසත් කාලේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂය පෙරුම් පුරාගෙන වසර 6ක් දුෂ්කර ක්‍රියා කරලා බොහෝ දුකසේ එදා බෝධි මූලයේදී වෙසක් පුන්සඳ නැගෙන රාත්‍රියේ සකල ක්ලේශයන් දුරු කරලා දස බිම්බරක් මාර සේනාව පරාජයට පත් කරලා සර්වඥතා ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අවබෝධ කරගෙන සම්මා සම්බුද රාජ්‍ය ලබා ගත්තා. ඒ බුදුරජාණන් වහන්සේ සියල්ල දැක්කා. සියල්ල දන්නාසේක්‍ය, සියල්ල දකිනාසේක්‍ය. ඒ බුදුරජාණන් වහන්සේ ඒ අවබෝධ කරපු ධර්මය අපිට දේශනා කරා. පින්වත්නි, අපිට අපේ මේ පියවි ඇස් දෙකට පේන දේවල් පොඩ්ඩයි දැන් බලන්න. අපේ ඇස් දෙකට පේනවා ඔයාලා අපි වගේ මිනිස්සුයෝ ජීවත් වෙනවා. මිනිස්යන් අතරත් කොයිතරම් විවිධාකාරද? සමහර අය උසයි, සමහර අය කොටයි, සමහර අය මහතයි, සමහර අය කෙට්ටුයි, සමහර අයට සල්ලි තියෙනවා, සමහර අයට මිල මුදල් නැහැ, සමහර අයට කන් ඇහෙන්නේ, සමහර අයට කන් ඇහෙනවා, සමහර අයට ඇස් පේන්නේ, සමහර අයට ඇස් පේනවා, සමහර අය ගොඩාක් නිරෝගී, සමහර අයගේ කරේ බෙහෙත් මල්ල නැතුවම බෑ. බලන්න, මනුස්ස ලෝකෙත් කොයිතරම් වෙනස්කම් තියෙනවද? ඇයි මේ? යාදිසේ වපතම් බීජං තාදිසේ ලබතම් පලං. යමක්ද වැපුරුවේ ලැබුණේ විදියට. වපුරපු දේ තමයි ලැබෙන්නේ. තාල වැපුරුවොත් මුල් ලැබෙනවද? තිත්ත දෙයක් වැපුරුවොත් පැන් රස දෙයක් ලැබෙනවද? නෑ. එහෙනම් අපි වපුරපු දේ තමයි අපිට ලැබිලා තියෙන්නේ. දැන් බලන්නකො, සමහර අයට තරුණ වයසේම බොහෝ ලෙඩ පිළිකා. ඇයි ඒ? සසරේ සත්තු මරලා. ඊළඟට සමහර අය ඉපදිච්ච දවසේ ඉඳන් මන්දබුද්ධිකයි. මොන අනිසාද මන්දබුද්ධික වෙලා උපදින්නේ? මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරලා සසරේ. එහෙනම් ඇයි බුදුරජාණන් වහන්සේ අපිට මේ සිල්පද පැනෙව්වේ? සුවසේ සැපසේ ඉන්න. පරලව ජීවිතේ සුවසේ සැපසේ ගත කරන්ට, නිවන් අවබෝධ කරගන්ට. පින්වත්නි, බුද්ධ ශාසනය හරි අසිරිමත්. හරිම අසිරිමත්. ඇයි අසිරිමත්? අපි සසරේ ඕනේ තරම් මනුස්ස ලෝකෙ ඉපදෙන්න ඇති. ඕනේ තරම් ඉපදෙන්න ඇති. හැබැයි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා අපිට හෙන්න නැතුව ඇති. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට හෙන්න නැතුව ඇති. ඒ නිසා තවත් අපි සසරේ. දැන් බලන්නකෝ,
ඔයාලා ඔයාලගේ මේ ජීවිතේ සැපවත් කරගන්න සුවපත් කරගන්න කොයිතරම් දුක් විඳිනවද තේරෙනවද දුකක් විඳින්නේ කියලා හිතලා බලන්න අවුරුදු 13ක් 30 ඉස්කෝලේ යනවා ඊට විභාග පාස් කරන සමහර අය කැම්පසුත් යනවා නොඑක ආකාරයේ දේවල් කරනවා වෘත්තීය මට්ටමේ පුහුණු ලබාගෙන රැකියාවක් කරගන්න කොයිතරම් මහන්සි වෙනවද අපි මේ ජීවිත සටන ආරයන්ට ඒ අතරේ අපිට තියෙන කරදර බාධක ලෙඩ රෝග නේද එහෙම කරලා අවසාන්ත මෙරිලා යනවා දැන් මෙතන ඉන්න සියලු දෙනාම තව අවුරුදු 50ක් ගත වෙනකොට මෙතන කී දෙනෙක් මේ පොළොවට පස් වෙලා තියෙද හිතන්නකෝ මෙතන ආයෙගෙන් කී දෙනෙක් තව අවුරුදු 50ක් ගත වෙනකොට පොළොවට පස් වෙලා යයිද තව අවුරුදු 100ක් ගත වෙනකොට මෙතන කිසි කෙනෙක් නැහැ ඔයාලගේ ශරීර ඔක්කොම මේ පොළොවට පස් වෙනවා යමක්ද ඔයාලා වැපරුවේ යමක්ද ඔයාලා දිනු කරේ යම් කුසලයක්ද කරේ යම් පිනක්ද රැස් කරේ යම් පවක්ද රැස් කරේ පිනයි පවයි දෙකම අරන් යනවා ඒ නිසා කුසලයේ වැඩිම කරගත්තොත් හිත දමණය කරගත්තොත් පෙරුවන් සරණේ මනාකොට පිහිටියොත් බුදුරජාණන් වහන්සේ සරණ යාමම සතර පායෙන් නිදහස් වෙන්න හේතුවක්. ඒ නිසා බලන්නකො මේ බුද්ධ ශාසනයක් අපිට ලැබිච්ච නිසා නේද අපි කුසලයේ මොකද්ද? අකුසලයේ මොකද්ද කියලා අඳුරාගත්තේ. හරි දේ මොකද්ද? වැරදි දේ මොකද්ද කියලා අපි අඳුරාගත්තේ. පින පව බෙදලා වෙන් කරගත්තේ. කළ යුතු දේ නොකළ යුතු දේ මොකද්ද කියලා අපි බෙදලා වෙන් කරගත්තේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට හිච්ච නිසානේ ඒ බුදුරජාණන් වහන්සේ ඔයාලා කොහොමද දන්නේ බුදුරජාණන් වහන්සේ ගැන අපිට මේ විදිහට පින වහන්සේ නමක් බලාගෙන ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේ මේ විදියයි කියලා හිතාගන්න පුළුවන්ද පින්වත්නි කොයිතරම් ලස්සන කෙනෙක්ද දැක්කත් හිත නිවිලා යනවා පහනක් දැල්වෙනවා වගේ ඒ බුදුරජාණන් වහන්සේ දකින්කොට අපේ හිත සමාධිමත් වෙනවා අනේ අපිට ඒ බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්න බැරි වුණා හැබැයි තාම පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේ දැන් දකින්ට තියෙන ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි බුදුරජාණන් වහන්සේ දකින්ට තියෙන දැන් ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරිය පින්නාදී බුදුරජාණන් වහන්සේ අපි දැනගන්න ඕනේ ಗುಣ වශයෙන් මොන ಗುಣ වශයෙන්ද අපි අහලා තියෙනවා නවරහාදී බුදු ගුණ කියලා අරහන් ගුණේ පවා අපිට කොයිතරම්දම් කියලා ඉවර කරන්න බෑ කොහොමද අපි අරහන් ගුණේ පවා කියලා ඉවර කරන්නේ බුදුරජාණන් වහන්සේ පූජාවට සුදුසු වෙයි අරහන් වෙනසේක කියලා බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණේ කොටසක් තියෙනවා කොහොමද බුදුරජාණන් වහන්සේ පූජාවට සුදුසු වෙන්නේ කොහොමද සුදුසු වෙන්නේ මේ කාලේ ගොඩාක් කටිය වරද්ද ගන්නවා මෙවන්නේ බලන් හිතලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ලැබීම දැන් ඔයාලා මේ අද නොඑක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට පූජා පැවැත්වුවා. පසළොස්වක පොයේ දවසකට බුදුරජාණන් වහන්සේ උදෙසා මේ ලංකාවේ විතරක් කොයිතරම්නම් පූජාවන් සිදු කරනවද? කොයිතරම්නම් කිරියාහාර පූජා කරනවද? කොයිතරම්නම් පළතුරු පූජා කරනවද? කොයිතරම්නම් ගිලම්පස පූජා කරනවද? කොයිතරම්නම් පහන් මල් සුවඳ දුම් පූජා කරනවද? ඉන්නත්නි එක දවසකට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ සෑරජාණන් වහන්සේ නමකට බෝධීන් වහන්සේ නමකට කොයිතරම් දේවල් අපි පූජා කරනවද ඒ බුදුරජාණන් වහන්සේගේ ලැබීම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා වසර 2566ක් ගත වෙලා ඉන්නත් මේ ළඟදී මගෙන් කෙනෙක් කතා කරලා අහනවා ස්වාමීන් වහන්සේ මම මේ ළමයිට උගන්වනවා මේ මෙහෙම ප්‍රශ්නයක් ස්වාමින්වහන්සේ නමක් කියලා තියෙනවා බලන්න මේ පැවිදි අයත් වරද්ද ගන්න විදිහ දලදා මාලිගාවටත් රුවන්වැලි සෑයටත් මිලියන ගණන් මුදල් ලැබෙනවා
එක එක දේවල් ලැබෙනවා ඔව දුප්පත් අයට බෙදලා දෙන්න ඕන කියලා පින්වත්නි ඇයි දුප්පත් වෙලා උපදින්නේ ඇයි දුප්පත් වෙලා උපදින්නේ යාදිසේ ලබ බපතම් බීජන් තාදිසේ ලබතම් පලං එයා දුප්පත් වෙලා උපදින්නේ එයා කරපු දේ අනුව එතන බුදුරජාණන් වහන්සේට ලැබීම කොහොමද නතර කරන්නේ කෝටි ගණන් මිලියන ගණන් ලක්ෂ ගණන් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේට අපිටද ඒ ද්‍රෝණ්‍ය සර්වජ ධාතුන් වහන්සේලා අදටත් බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පානා ඉරියව්වෙන් ඒ ස්වර්ණමාලි සේරජාණන් වහන්සේගේ සෑ ගර්භයේ තැන්පත් වෙලා ඉන්නවා ජීවමාන බුදුරජාණන් වහන්සේ කියලා අපි සිරස නරලේ තියලා වන්දනා කරනවා සෑයට ගිහිල්ලා හිත පහදා ගත්ත අය තමන්ට තියෙන සියලු දේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා ඒ බුදුරජාණන් වහන්සේ ගැසලිය එදා දෙවිවරු පහක් පත්තු කරමු පහන් අදටත් සෑය ඇතුලේ දැල් වෙනවා ඉතින් ඔය බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ දන්නේ නැති කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න බැරි කෙනෙක්ට ඒ වගේ දේවල් යාලගේ මුවින් පිට වෙන්න පුළුවන් සසරේ වකෝමද කියලා ඉවර කරන්නේ කොහොමනම් කියලා ඉවර කරන්නද හේතුඵල ධම පටිච්ච සමුප්පාදේ දකින් නැති කෙනා එයාට කටට එනේන දේවල් කියන්න පුළුවන් මේ දව මේ කාලේ බොහෝ අය කට වරද්ද ගන්නවා වචනේ වරද්ද ගන්නවා සසරියයි උත්තරම දෙයක් ලැබිලා කලාතුරකින් ලැබෙන දෙයක් ලැබිලා කල්පයකටත් ලැබෙන්නේ නැති දෙයක් ලැබිලා ඒ බුද්ධ ශාසනය අපිට මුණ ගැහිලා වරද්ද ගන්න නම් එපා මේ ධර්මයේම ජීවිතයට ගලපා ගන්නට සරණ යන්න තියෙනවා නම් පුද්ගලෙක් මේ තුන් ලෝකයක් වන්දනා කරපු එක මුත්තමයයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පමණයි පින්වත්නි බුදුරජාණන් වහන්සේට මෙහෙම සිතවිල්ලක් ඇති වුණා අනේ මට හැමෝම වන්දනා කරනවා මට වන්දනා කරන්න කෙනෙක් ඉන්නවද බැලුවා බුදුරජාණන් වහන්සේට වඩා සීලයෙන් වැඩි කෙනෙක් ඉන්නවද මේ තුන් ලෝකයේ අස්සක් මුල්ලක් නැර කිසි කෙනෙක් නැහැ එනම් මට වඩා සමාධියෙන් වැඩි කෙනෙක් ඉන්නවද කියලා බැලුවා අස්සක් මුල්ලක් නැර කිසි කෙනෙක් නැහැ එනම් ප්‍රඥාවෙන් වැඩි කෙනෙක් ඉන්නවද කියලා බැලුවා නැහැ තුන් ලෝකෙම අග්‍රතම තුන් ලෝකයක් වන්දනා කරපු උත්තමෙක් ඉන්නවනම් ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරමයි සතුටු වෙන්න අපිට මේ බුදුරජාණන් වහන්සේ තමයි සරණ යන්න ලැබුණේ කියලා සතුටු වෙන්න මේ අසංකත ධාතුවේ ධර්මයක් තියෙනවා නම් එකම පිහිට පිළිසරණ ලැබෙන ධර්මයක් තියෙනවා නම් ඒ එකම ධර්මය ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය විතරමයි වෙන දෙයක් නැහැ. එදා බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ සකල ක්ලේශයන් දුරු කළා සම්මා සම්බුද්ධත්වයට පත් උනේ කවද්ද? එදා ඉඳලා බුදුරජාණන් වහන්සේ කුසිනාරා නූප වර්තන සාල වනෝද්‍යානයේදී අනුපාදශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිණිවි සැතපුණාද? ඒ කාලයේ පුරාවට බුදු මෙයින් යමක් වදාළද? ඒ සියල්ල ඒ ආකාරයෙන්ම වෙන්නේය. විනස් ආකාරයෙන් නොවන්නේය ඒ නිසා බුදුරජාණන් වහන්සේට තථාගතයයි කියන්නේ කියලා ලෝකාවබෝධ සූත්‍රයේ තියෙනවා එහෙනම් බුදුරජාණන් වහන්සේලාගේ බුදුමුවින් නිකම් වචන පිට වෙන්නේ නැහැ නිකම් වචන පිට වෙන්නේ නැහැ ඒ දේශනා කරපු හැම දෙයක්ම මේ ලෝකේ වෙන දේවල්මයි වෙනස් වෙන්නේ නැති දේක් දේශනා කරේ නැහැ එදිරි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු සියලුම දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරාද? එහෙමත් නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය පිරිවර ආගෙන ඇක්ටේරියා වනාන්තරයකට වැඩම කරනවා. වැඩම කරලා ඒ ඇක්ටේරියා වනාන්තරයේ කොළයක් අතට අරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට ඇක්ටේරියා කොළයක් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි.
मगे मे अतीथी नैक्टीरिया को मम अवबोध धर्मय मे वनातर वगे मम देश धर्मय मे मगे अतीथी ने मे को वगे अभी हितागटवेपुत्र जानबोधे එනා හැබැයි අපිට අවශ්‍ය දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා අපිට සුගති ලෝකවල ඉපදෙන්න ධර්මයේ දේශනා කරා අපිට මේ සතර අපායෙන් නිදහස් වෙන ධර්මයේ දේශනා කරා ඉපදෙමින් මැරෙමින් ගෝර සසරකට වැටිලා ඉතේ ඒ සසරෙන් නිදහස් වෙලා යන්නේ කොහොමද නිවන් අවබෝධ කරගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා लोके शासुन महांसे नमक लोके तो पहल विला ए शासुन महांसे यमक कल युतुद ए सियाल अपित बुदुर जानन महांसे अपिविन्विन कला एनिसा में सियलु देनाम में दर्मी में वगे हनुआ वगे में दर्मी हंट वितरकने में तियने में दर्मी तियने जीवित गल पागंट बुदुर जानन महांसे दर्मी में विधियाए सुता दता वचता परिचिता मनसानुपेक्षिता दिट्या सुप्पटि विद्या किल देशना करे येते दम्मं आदि कल्याणं मच्चे कल्याणं परियोसान कल्याणं सत्तं सभ्यांजनं केवल परिपूर्णं परिशुद्धं ब्रह्मचर्यं किल देशना करे मुकद्दे किवे सुता किवा उदट हंट किवा दता හොඳටේ ධර්මය අහනවා වගේම දරා ගන්න කිව්වා මතකේ වචතා ಪರಿචිතා වචනින් පුරුදු කර ගන්න කිව්වා මනසානුපෙක්කිතා නුවණින් විමසන්ට කිව්වා දිට්ඨි ආසුප්පටි විද්ධා මේ ධර්මයේ ජීවිතයට ගලපා ගන්න කිව්වා සමහර අය උදේ ඉඳරෑ වෙනකන් රේඩියක දාගෙන බණ අහනවා හැබැයි ඒව ගලපා ගත්ත බව පේන්නේ නැහැ කොහොමද අපි ගලපා ගත්තා වෙන්නේ එක දහම් පදයක් හරි දන්නවනම් ඒක ක්‍රියාත්මක කිරීම තමයි ගලපා ගැනීම ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ධර්මී ජීවිතයට ගලපා ගන්න අපි උත්සාහ කරන්න ඕනේ තෙරුවනේ මනාකොට පිහිටන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පණ වූ සිල් පද දිවි හිමියෙන් ආරක්ෂා කරන්න ඕනේ කොහොමද තෙරුවන මනාකොට පිහිටන්නේ තෙරුවනේ බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් දැනගෙන බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ කොහොමද අරහං වෙනසේක සම්මා සම්බුද්ධ වෙනසේක විචාචරණ සම්පන්න වෙනසේක ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ තේරුම් ඇතුව දැනගන්න ඕනේ ධර්මී ගුණ හයක් තියෙනවා තේරුම් ඇතුව ඒව දැනගන්න ඕනේ සංඝයාගේ ගුණ නමයක් තියනවා තේරුම් ඇතුව ඒව ඉගෙන ගන්න ඕනේ. ඔය ගුණ වලට කැටි කරලා ඔය ඔය 24 ට කියන සෝවිසි මහා ගුණය කියලා. ඔය සෝවිසි මහා ගුණය අවබෝධයෙන් අපි දැනගෙන සරණ යන්න උනේ තෙරුවන. ආවට ගියාට නෙමෙයි. ඊට පස්සේ ඊළඟට අපි කළ යුත්තේ අපිට තියෙන නිත්‍ය සීලය මොකද්ද? පංචශීලය සිල්පද පහ හොඳට රැක ගන්න ඕනේ. ඇයි සිල්පද රැක ගන්න ඕනේ? ඊළඟට අපි 15ක පොයට උපෝසතේ සමාදම් වෙන්න ඕනේ. සමහර අය සිල් ගන්න එකත් කල් දානවනේ. සිල් ගන්න එක කල් දානව නේද ගොඩක් කට්ටිය. බලන්නකො පන්සල් වලට ආරණ්‍ය වලට ගිහිලා වැඩිපුර ඉන්නේ සිල් ගන්න වයසක අයනේ. එතකොට මේ තරුණ අය ළමයි මැරෙන්නේ නැද්ද? තරුණ වයසේ ළමා වයසේ මැරෙන්නේ නැද්ද? ඒ අය මැරුණාට පස්සේ කොහෙද යන්නේ? පින්නත් නේ. ගින්දරට අත දැම්මොත් ලොකු කුඩා ભેදයක් නැහැ. ගින්දරට පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. ගින්දර අඳුරනවද? ලොකු ඉද පොඩි ඉද මෙයා බාලයිද වයසෙන් අඩුයිද වැඩි ඉද කියලා ගින්දර අඳුරනවද? අඳුරන්නේ නැහැ. එහෙනම් ලොකු කුඩා ભેදයක් නැහැ. මරණයටපත් වුණොත් තමන් කරේ හොඳ දෙයක්ද නරක දෙයක්ද ඒ අනුව තමයි යාගිලා උපදින්නේ. එතකොට ඔයාලා අහලා ඇති මේ ළඟදි මගෙන් තවත් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා ස්වාමීන් වහන්සේ මෙහෙමයි අපි මරුණට පස්සේ දැන් බලන්න මේ ධර්මයේ වරද්දා ගන්න විදිය
මරුණට පස්සේ අපේ මේ හිත ඒකට කියනවා විඥාණය කියලා. දැන් මේක විඥාණය අපේ කහින් පහ වෙනවනේ නැති වෙනවනේ අයින් වුණාට පස්සේ මොකද වෙන්නේ? මේක මේ විශ්වයේ සැරිසරනවා. ගන්ධබ්බාත්මයක් වගේ මේක හැමතැනම නැවිදිනවා කියලා ඔයාලගේ මතයක් තියෙනවා. මේ ධර්මයේ වැරදියට දේශනා කරපු තැනක් තියෙනවා. හැමතැනම මේ ගන්ධබ්බය යනවා හොඳ අම්ම කෙනෙක් හොයවා යනවා. එහෙම කතාවක් තියෙනවද? ගන්ධබ්බයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බයා කියලා දේශනා කරන්නේ අපේ කයින් පිට වෙන විඥාණයට. මරණයේදී අපේ කයින් පිට වෙන විඥාණයට තමයි බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බයා කියන්නේ. දැන් ඔය මනෝවිද්‍යාව මමත් මනෝවිද්‍යාව ඉගෙන ගත්තා. දැන් මනෝවිද්‍යාවේ හිත බෙදෙනවනේ නේද? ඊට ඊගෝ සුපර් ඊගෝ කියලා නේද? උඩු හිත, යටි හිත, සුපහන් හිත කියලා ඒවා බොරු. එයියේ මේ ධර්මයේ සර්වඥතා ඥානෙන් අවබෝධ කරගත්තේ මනෝවිද්‍යාඥයන්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේද? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නෙමෙයිනේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් අපිට යාළගේ දේවල් වැඩක් නැහැ. මරණින් මත්තේ මේ කයෙන් පිට වෙන විඥාණයට තමයි කියන්නේ ගන්ධබ්බය කියලා. දැන් බලන්නකෝ දස දහසක් ලෝක ධාතු, සී සහසක් ලෝක ධාතු, කෝටි සක්වල මේකේ තියෙනවා. මරුණට ගමන් අම්මලා හොය හොයා යන්න දෙයක් නැහැ. ඒ වෙලාවේ මරණයපත්පත් වෙනවද මේ විඥාණය ගිහිල්ලා අට ගන්නවා. තිරිසල් ලෝකේ නම් ඉපදෙන්න තියෙන්නේ හරකි එළදෙනෙක්ගේ කුසේ ගිහිල්ලා විඥාණය හට ගන්නවා. තමන් පව කරලා තියෙන පෙරේත ලෝකේ ජී යන්න නම් මෙරිච්ච ගමන් ඕපපාතිකව පෙරේත ලෝකේ උපදිනවා. එහෙම අය අම්මලා හොය හොයා උඩමළුවේ යනවා. එහෙම කතාවක් නැහැ. එහෙම වරද්ද ගන්නටපා. ඒ නිසා බලන්න අපි අතර ඉන්න හිතේ කී දෙනෙ මේ වෙනකොට පෙරේත ලෝකේ දුක් විඳිනවා ඇත්ත. මේ ඊයේ පෙරේදා වෙච්ච ඊයේ පෙරේදා නෙමෙයි දැන්ට මාස කීපයකට කලින් මාස 3කට විතර කලින් දැන් 3 මාසෙ දානෙ දුන්නා. අපේ ආරණ්‍යට ආවා මේ බෙල්ලේ වැරදාගෙන නැති වෙච්ච කෙනෙක් ගැන විස්තරයක් අහන්න. විස්තරයක් අහන්න කියන්නේ අහගන්නකො මේ කතාව. මේක වුණේ අපේ ආරණ්‍ය කිට්ටුව. ඔන්න ආමි එකෙන් පෙන්ෂන් ගියපු කෙනෙක් හිටියා. මෙයා පෙන්ෂන් ගියාට පස්සේ පෙන්ෂන් එක හම්බෙනවනේ. එයාගේ කකුලකුත් මං හිතන්නේ නැද්ද කොහෙද? ඉතින් පඩිය හම්බෙනවා. යාළුවෝ 3-4 දෙනෙක් එකතු වුණා. සල්ලි තියෙනවා නම් ඉතින් යාළුවෝ නතරන්නේ නේද? යාළුවෝ එකතු වුණා මොනාද මේ එකතු වෙන්නේ? ආ බණහන්ට යන්, සී සමාදම් වෙන්න යන්. එහෙම සත්පුරුෂයෝ අඩුයි. එහෙම අඩු ඔයාලා සතුටු වෙන්න මේ දහම් පාසල් ලුගන්නන ගුරුවරු. ඔයාලට මේ මඟ පෙන්වන කට්ටිය ගැන සහ මේ වගේ දේවල් සංවිධානය කරන අය ගැන සතුටු වෙන්න. අවංකම සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ බලන්න මේකේ තියෙන බරපතලකම. දැන් 4-5 දිනෙත් එකතුණාට පස්සේ අර කෙනා බීලම මැරුණා. බීලම මැරුණාට පස්සේ දැන් එක යාළුවෙක් පස්සේ එළවෙනවා. පෙරේත ලෝකේ ඉන්නේ එක්කෙනෙක් පස්සේ එළවෙනවා. මෙයා බීලා ගෙදර යනකොට මෙයා පස්සෙන් එළවෙනවා. මෙයාට පේන්නේ නැහැ. දැන් මෙයාට විතරක් පේනවා. අනිත් අයට පේන්නේ නැහැ නේ. කෙනෙක් එළවෙනවා. දැන් මේ සිහියනුත් නෙමෙයි ඉන්නේ බීලා ඉන්නේ. කොහොම නිතර නිතර පේන්න ගත්තා. ඊට පස්සේ එක දවසක් රෑ බීලා යනකොට ගෙදර ගාවට එනකන් එළවගෙන ආවා. එළවගෙන ආවට පස්සේ බිරිඳට කිව්වා මේ බලන්න මගේ පිටිපස්සෙන් එක්කෙනෙක් එළවෙනවා කියලා. කොහොයි ඉතින් මට පේන්නේ නැහැ නේ. නෑ නෑ දැනුත් ඉන්නවා මගේ පිටිපස්සේ කියනවා. මට නම් බෑ ඉන්න. මට එපා වෙලා තියෙන්නේ මම යනවා පන්සලට කියලා. පන්සලට ගියා. පන්සලට යනකන් එළවගෙන ගිහිල්ලා. පාන්දර 2ට 3ට විතර බලද්දී ගෙදර ඉස්සරහා ගහේ බෙල්ලේ වැලදාගෙන එළිලා ඉන්නවා. අවුරුදු 20 ගානක්. ඕ මනුස්ස ලෝකේ ප්‍රතිපලෙ. අවුරුදු 20 ගානක්. දැන් ඒක නෙමෙයි සිද්ධිය. දැන් මුළු ගමයක මිනිස්සුන්ට බෝක්කු උඩින්දගෙන පින්නවා පේනවා යා. එක එක ශබ්ද බද්ධ කරනවා ඇහෙනවා ගමේ. දැන් බය වෙලා පවුල් පිටින් ගිහිල්ලා මොකද කරන්නේ? දේවාල වලට ගිහිල්ලා යන්ත්‍ර දාගත්තා. ඔය දේවාල වලින් දාන යන්ත්‍රේ බලේ කොයිතරම් කාලයක්ද තියෙන්නේ? රෙදි වැලක් යටින් රිංගුත් ඉවරයි.
गिदर इट मस्तिका गिनावत तिवराई एम नेद आ लक्ष गणम वियदं कला यांत्र टिक दागत्ता हरि अपि बेरुना केला यांत्रे बले बिदिच्च गमन पेरेते आयेनवा लंगट एनवा ईरासे अवसानट आरंभ केला कोमली आरण्यट अपि आरण्यट रागन आवा आवट पासे मट विशेषयेन नोपेन पेत्त पेन्नला देन मगे मित कल्याण मित्रेक इन्नवा यट टक गाला यट ओयाला मनुष्यो पेनवा वगे यट मनुष्यो पेनवा එයාට දෙවිවරු අමනුෂ්‍යෝ කොම් පේනවා මන්ට අග්ගාලා කතා කරලා කිව්ව බලන්න සිද්ධිය කියලා බැලුවට පස්සේ අර දෙන්නම දැන් එකතු වෙලා අනිත්‍යාලුන්ට කරදර කරනවා ඊට පස්සේ මම කිව්වා අනේ කියන්න ඉතින් පෙරේතයා වුණා දැනගන්න දෙපේ වෛරයෙන් වෛරේ සංසිඳෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මෙයාලට මේකට මොකක් හරි විසඳුමක් ඇතිනේ ඔයාලට මොනා හරි ඕන දෙයක් තියෙනවා නම් කියන්න කුපේරිත ලෝකේ අපිට ලැබෙන්න සලසන්න පුළුවන් මොන හරි තියෙනවද කියලා. ඒ පිං අනුමෝදන් කරද්දි පිං ගන්න පුළුවන් දෙනක නම් පිං අනුමෝදන් වෙන්න පුළුවන් නේ. ඊට පස්සේ පෙරේතය මොකද කියන්නේ? දවස් 7ක් උපෝසත සීලේ සමාදම් වෙලා බුදුරජාණන් වහන්සේටයි මහා සංඝරත්නයටයි දානේ දීලා ඒ පිං අනුමෝදන් කරොත් උඹලට බේරෙන්න පුළුවන් කිව්වා. බී පුන්දලාට පෙරේත ලෝකෙට වැටුණට පස්සේ තමයි තේරුනේ සීලේ යගේ ඕම් බෙඩේ දැන් අර කටි කරා කියලා දිහිතන්නේ මං කෝ එහෙනම් එන්න සීල් ගන්න මං සීල් සමාදන් කරන්නම් ආරණ්‍ය නතර වෙලා ඉන්න කණ්ඩු පොන්න දින සීල දේවල් මං සපයන්නම් අපිට ඕනේ තරම් දාණි හම්බෙනවා 10කට 20කටවත් මිනිස්සු දාණි ගේනවා ඇවිල්ලා නතර වෙලා සීල් සමාදන් වෙලා දාණියක් දෙන්න ඔයාලගේ සත පහක් වියදම් වෙන්නේ නැහැ නේ ඔයාලා දැන් දේවාල වලට ගිහිල්ලා යන්ත්‍ර දාගත්තේ ලක්ෂ ගාණක් වියදම් කළා मेरे ගන්නවා එයා අර පෙරේත ලෝකේ ඉන්න කට්ටිය කියනවා එකට හිටපු උන් ඔක්කොම ගන්නවා කියලා. ඔන්න දැන් තුන් දෙනෙක් බෙල්ලේ වැල දාගෙන මරන තව දෙන්නෙක් ඉන්නවා. එයාලා ගිරනමත් ඒ විදිහටම විසඳෙන්නේ. කොහොමද? ඔන්න ඔයාලා යන සසර. ඔන්න ඒ සසරේ අපි යන්නේ හැමෝම. තේරෙනවා නම්, පේනවා නම්. පෙරේත ලෝකෙට ගියාට පස්සේ නම් පේනවා. ඔයාලා අහලා තියෙනවද? ඔයාල ප්‍රේත වස්තු විමාන වස්තු කියවලා තියෙනවද ප්‍රේත වස්තු වල තියෙනවා මම මේ පෙරේත ලෝකේ තව මාස 3යි ඉන්නේ නැත්නම් මෙහෙම කියනවා මම මේ පෙරේත ලෝකේ තව දවස් 7යි තියෙන්නේ මට ඊට පස්සේ යන්න තියෙන්නේ මහා දුක් ඇති නිරේත ඒකේ හතර පැත්තෙම ගින්දර ඇවිලෙනවා කල්ප ගානක් මට ඒ නිරේ තමයි දුක් විඳින්න වෙන්නේ කියලා පෙරේතයා දන්නවා මුණා කරන්ටද ආයේ පින් කර ගන්නටද ආයේ මනුස්ස ලෝකෙට එන්නද ආයේ මනුස්ස ලෝකේ කතාවක් නැහැ ආයේ පින් කිරිලි කතාවක් නැහැ ඒ දවස් හත ඉරුණාට පස්සේ පෙරේත ලෝකෙන් චුත වුණාට පස්සේ ඕපපාතික උපදිනවා නිරේ ගිහිල්ලා කල්ප ගානක් ඔය දුක විඳින්න දෙපේ කල්ප ගානක් නිරේ දුක විඳින්න නිරේ දුක කොහොමනම් කියන්ටද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ නිරේ කොයි තරම් දුකක් තියෙනවද කියලා මට වචන වලින් කියන්න බැරි තරම් ඔය එක උන්වහන්සේ නමකට මෙහෙම අදහසක් ඇති වුණා මේ නිරේ කියලා එකක් නැතුව ඇති ඔය බොරු කියන ඇත්තේ මේ බාන මේ සිවුර දාගත්ත කෙනෙක් ඔයාලටත් හිතනවා නේද මේ කට්ටිය කියනවනේ නිරේ තියෙන්නේ මෙහෙ දිව්‍ය ලෝකෙ තියෙන්නේ මෙහෙ කියලා කියනවා නේද කට්ටිය කවුරු හරි දුක් විඳින කෙනෙක් ඉන්නවා නම් දුප්පත් කෙනෙක් නෝක තමයි අපාය කියනවා. හොඳට යාන වාහන තියෙන සැප විඳින කෙනෙක් ඉන්නවා ඕක තමයි දිව්‍ය ලෝකය කියලා. ඒක තමයි ලොකුම මුලාව. ඒක තමයි ලොකුම මුලාව. එයි දැන් මේ කාලේ කටින් අවබෝධ කරලා තියෙන සෑහෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුට්ටුවකට ගණන් ගන්න. එයාලට නම් ওই નિયම අපාය බලා ගන්න යන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න. අර මං කිව්ව එක ස්වාමීන් වහන්සේ නමකටත් හිතුණා කියලා මෙහෙම එකක් නැතුව ඇති කියලා නිරේ කියලා එකක්. වෙලාවට උන්වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක්.
ගුරු ස්වාමීන් වහන්සේ හිතුවා අනේ මුන්නාසට මිත්‍යා අදහසක් ඇති වුණා මම මේක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ කියලා ඒ වෙලාවෙම ඉර්ධිය නිරයට වැඩම කරලා එතර ගොඩ ගහලා තිය බැක්ටීරියා දර ගොඩක් නිරයට වැඩම කරලා ගිනි පුපුරක් ගෙනල්ලා චූටි ගිනි පුපුරක් ගෙනල්ලා අර ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා මේ බලන්න මම මේක නිරෙන් ගෙනාවේ කොහොමද මේ ගින්දරවල තියෙන සැරගිල බලන්න කියලා ගිනි පුපුර දානවා අර ඇක්ටීරියා දරගොඩට එක තප්පරින් අළු වෙලා යන ඇක්ටීරියා දරගොඩ හිතන්නකෝ කොයිතරම් ගින්නක්ද ලෝධිය කියන්නේ මොනවද එහෙනම් ලෝහ උණු වෙන දිය බඩගිනී කියනකොට කටු හතරක් අරගෙන නිරිපල්ලෝ කටවල් ඈත් කරලා අර විශාල යම ගුලි යකඩ ගුලි කටට දානවා බඩවැල් පුච්චාගෙන ඒක එළියට එනවා අය කවදාවත් බඩගිනී කියයිද කවදාවත් බඩගිනී කියන්නේ පිපාසයි කියලා කෑ ගහනවා පිපාසයි කියලා කෑ ගහද්දී කම්බි කකු හතරක් අරගෙන කට ඈත් කරලා කටට ලෝධිය වක් කරනවා බඩවැල් පුච්චාගෙන එළියට එනවා අය කවදාවත් පිපාසයි කියන්නේ නැහැ කොහොම දුකක් ඇද්ද අදටත් මේ මොහොතේ අපි අතර ඉන්න කී දෙනෙක් ඇත් උතන මනුස්ස ලෝකේ නම් අවුරුදු 100යි කල්ප ගණන් වගේ ආවිස කොහොම දුකක් විඳින්න වෙයිද අපි මේ ජීවත් වෙන්නේ සුගතියේ අවසාන පඩියේ මෙතන යට තියෙන සතර අපාය උඩ තමයි දිව්‍ය ලෝක තියෙන්නේ යාමය තුසිතය නිම්මාන රතිය පරිනිම්මිත වශවර්තිය ඔය තියෙන ඉහළ ඔයාලට අදහසක් නෑ නේද දෙවියන් අතර යන්න ඕනේ නෑ කියලා සමහර අයට තියෙනවා එහෙම අදහසක් සමහර බණවලටත් කියනවනේ දිව්‍ය ලෝක වලට ගරහනවා සත්පුරුෂ භූමියට ගරහනවා අපාය ගැන කියන්නේ නෑ පෙරේත ලෝක ගැන කියන්නේ ඒවට තමයි යන්න කැමති නේද සත්පුරුෂ භූමියට ගරහනවා දැන් බලන්න විශාකාව කොහෙද ගිහිල්ලා ඉපදුනේ පින් කරලා විශාකාව කොහෙද ඉපදුනේ නිම්මාන රතියේ දැන් බලන්නකෝ ඊට පස්සේ ඔතනින් ගොඩාක් ධර්මයේ දියුණු කරගත්තොත් බ්‍රහ්ම ලෝක වලට ගිය හැකියි බ්‍රහ්ම ලෝක වලට ගියොත් ආය ආපස්සට එන්න ඕනේ බ්‍රහ්ම ලෝක වල ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න පුළුවන් හිත පහදාගන්න මේ ධර්මයේ ජීවිතයට ගලපාගෙන මේ කාලේ මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් අඳුම ධර්මයේ දෙවියන් අතර ගිහිල්ලා මේ සංසාර දුකින් නිදහස් වෙන ගමන මම අවසානට කියලා දෙන්නම් ඒකේ පිළිගන්නේ කොහොමද කියලා මෛත්‍රී බුද්ධ ශාසනය බොහෝ දුරයි මෛත්‍රී බුද්ධ ශාසනයත් බැරි වුණොත් අසංකේයයක් මේ ලෝකෙට ආයි බුදුර පහළ වෙන්නේ නැහැ එයි මේක මහා භද්‍ර කල්පය මහා භද්‍ර කල්පය කියලා කියන්නේ ලෝකෙට බුදුර පහළ පස් නමක් පහළ වෙන කාලේ නෙසි නැහැ ඉතින් ඒ බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙලා පිරිනුවම් පෑවට පස්සේ ඒ බුද්ධ ශාසන අතුරුදහන් වුණාට පස්සේ ඊළාට අසංකේයයක් අසංකේයයක් කියන්නේ ගණන් කරන්න බැරි තරම් කාලයක් බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ ආය හෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා ආය හෙන්නේ ධම්මං සරණං ගච්ඡාමි කියලා ආය තියෙන්නේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරන සසරක යන්ත ඔය කාලේ දිව්‍ය ලෝක පිරිනවනවා දිව්‍ය ලෝක වල සෙන ගඩු වෙනවා සතර අපාය බොහෝ අයගෙන් පිරෙනවා නිරේ කොහොමත් වැඩිම ජනග්‍රහණයක් ඉන්න තැන තමයි මේ ලෝකේ නිරය. අන්නේකයි. ආන් ඒ නිසා තමයි අපිට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිහිට. ඒ නිසා තමයි අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිහිට. ඒ නිසා තමයි අපිට ඒ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් රහතන් වහන්සේලාගේ පරපුරෙන් පැවතෙන ඒ මහා සංඝරත්නයේ පිහිට. ඔයාලා මහා සංඝරත්නය කියලා මේ කාලේ කවුද දකින්නේ? අපිට ගොඩාක් කාලවලට දකින්න ලැබෙන්නේ මහා සංඝරත්නය කියලා හිත අපහදින තැන්නේ. ඒවම දෙක දෙක සංඝයාටත් ගරහ ගරහ කට්ටිය පෑහෙන්න මේ කාලේ පෞරස් කරගන්නවා. S2ට පේන සංඝයා දෙකලා
දන්දපා හිතන්නකෝ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ කොහොමද මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ ගුණ කොහොමද මහා කස්සප මහරහතන් වහන්සේගේ ගුණ කොහොමද උන්වහන්සේලාගේ පැවිදුනාට පස්සෙත් විතරක් නෙමෙයි ගිහි කාලෙත් උන්වහන්සේලා තුළ තිබ්බ ගුණ ධර්ම කොයිතරම්ද අලහලේදී පිප්පලි මානවක කියලා කියන්නේ ब्रह्म लोके इंदा मनुष्य लोके टाव के ने हरि पुदुमाई बुद्धरजानन महान्से इट वागे देतिस महापुरुष लक्षण यंगेन पुरुष लक्षण हाताक तीब के ने कोई तरह लासन वेंट ऐते हरि ये मलासन के ने विवाह होना विवाह होने कात्य कदर विवाह वेला एतिपली मानव के कुमार याई ඒ විවාහ වෙච්ච ඒ බ්‍රාහ්මණ කුලෙමයි ගොඩාක් මේ කටිට වස්තුව තියෙනවා ගොඩාක් තරුණයි ලස්සනයි මේ දෙන්නා එකට එක යහනේ සැතපෙනවා දෙන්නා කතා වෙනවා අපි දෙන්නට මල් මාලයක් ගොතලා ඒ යහන මැද්දේ තියෙනවා අපි දෙන්නගෙන් එක්කෙනෙක්ට රාග සිතක් ඇති වුණොත් මේ මල් මාලේ පරිවේවා කියලා හරි පුදුමයි ඒ මල් මාලාව පරවෙන්නේ පින්වත් රාග සිතක් ඇති වෙන්නේ මේ කාලේ හිතලා බලන්න කොයිතරම් පෞකාරද කියලා විනාඩිය විනාඩිය මොහොතේ මොහොත රාග සිතුවිලි කොයිතරම් ඇති වෙනවද කියලා ඊළාට හිතාන්ට සමාහලට තරුණ පිරිමි ළමයෙක්ට ගෑන ළමයෙක් නැත්තම් කොයිතරම් ඒ ළමයට අපහාස කරනවද කොහොම හරි ගෑන ළමෙක් මේවා කරනවා ගෑන ළමිට පිරිමි ළමයෙක් නැත්තම් කොහොම හරි සම්බන්ධ කරනවා සසරේ අරයන්ට ඒ ආයත කොහොම හරි බන්ධනයකට කරනවා පැවිදි වෙන්න කවුරු හරි කැමැත්තෙන් ඉන්නවා නම් කොහොම හරි ඒ ගමන නතර කරනවා කොයිතරම් පෞකාර කාලයකද අපි මෙහි ඉන්නේ ඇයි පින්වත්නි අපේ රටට හරි රජෙක් පහළ වෙන්නේ නැත්තේ මිනිස්සුන්ගේ පෞකාරකම බලන්නකෝ ධර්මයක් ධර්මීක පිහිට පිළිසරණ ලබාගෙන ඉන්න කීතනාද බොහෝ තැන්වල අකුසල් මනේද තියෙන්නේ බලන්න මිනිස්සු කොයිතරම් බොරු කියනවාද කොයිතරම් හොරකම් කරනවාද දැන් රාජ්‍ය ආයතනයක් ගත්තාම ආප්සීට් කොලේ ඉඳන් කොයිතරම් හොරකම් කරනවාද කොයිතරම් හොරකම් කරනවාද කොයිතරම් මංකොල්ල කනවාද කොයිතරම් මිනී මරනවාද එහෙම කාලෙක මිනිස්සුන්ට මේ වගේ විපත් වෙනවා බුද්ධ දේශනාවේ තියෙනවනේ කොහොමද තියෙන්නේ දැන් හරියට කුඹුරු කපන කාලේ එනකොට වහිනවා අස්වැන්නක් හරියට ගන්න බෑ මේ කාලේ හැදෙන දෙයක රසයක් නෑ මිනිස්සු බොහෝ දුකසේ ජීවත් වෙන්නේ ඇයි ඒ අකුසලයේ බලවත් කුසල් කරන අය ඉන්න ගණන් කරන්න පුළුවන් තරම් ප්‍රමාණයක් බලගත් යකුසලයේ බොහෝ අයගේ එතකොට මොකද වෙන්නේ රජවරු අධාර්මික වෙනවා රජවරු අධාර්මික වෙනකොට ඒ යටතේ පාලනය කරන අනිත් මැතිඅමතිවරු අධාර්මික වෙනවා ඒ මැතිඅමතිවරු අධාර්මික වෙනකොට ප්‍රාදේශීය පාලනය කරන කට්ටිය අධාර්මික වෙනවා ඒ නිසා රටට හරියමං කාලෙට වහින්නේ අස්වැන්න සරුසාර වෙන්නේ ස්වභාවික විපත් වැඩි වෙනවා ලෙඩ රෝග වැඩි වෙනවා ඔක නෙමෙයිද මේ කාලේ වෙලා තියෙන්නේ ඇත්තටම බැලුවත් ඔක නෙමෙයිද වෙලා තියෙන්නේ. ඕක වෙලා තියෙන්නේ. හැබැයි මෙහෙමත් මතක තියාගන්න. පින් කරන කෙනාට කොහොම හරි හම්බෙනවා. කණ්ඩ ටික පවා හම්බෙනවා. ඔබ දන් දීලා තියෙනවා නම් දුර්භික්ෂ කාලයක පවා ඔබට අඩුව පාඩුවක් නැතුව කන්ට කොන්ට ලැබෙනවා. දැන් බලන්නකො දානේ වටිනාකම කොහොමද? දානේ වටිනාකම අපිට බුද්ධ ශාසනයක් මුණ ගැහුනේ නැත්නම් මහත්ඵල මහානිසංස පිනක් කරගන්න පුළුවන්ද අප්‍රමේය අසංකේය පිනක් කරගන්න පුළුවන්ද බෑනේ දැන් මේ මෙහෙම කියන කට්ටියත් කියනවනේ මෙහෙම ඉන්නවනේ ඒකයි මේ කාලේ මිත්‍යා දෘෂ්ටිකය වැඩි උප්පැන්න සාධකෙන් බෞද්ධයි හැබැයි ගොඩාක් මිත්‍යා දෘෂ්ටිකයි දැන් බලන්න මෙහෙම කියන අය කොයිතරම් ඉන්නවද වැඩක් නෑ ඔය ආරණ්‍යවලට දන් දුන්නට වැඩක් නෑ ඔය උන්නාසලට දන් දුන්නට ඔය දාණේ අරන් ගිහලා ළමා නිවාසයකට දෙමු
ඔය කරන් ගිලා වැඩි හිටි නිවාසක දෙමු දුප්පත් අයට බෙදලා දෙමු පින් රැස් වෙනවද නැද්ද රැස් වෙනවා පින් රැස් වෙනවා මහත්ඵල මහානිසංස වෙන්නේ පින්වත්නි අහලා තියෙනවද වේලාවම කියලා බ්‍රාහ්මණෙක් හිටියා බුද්ධ දේශනාව අහලා තියෙනවද අහලා ඇති මේ වේලාවම බ්‍රාහ්මණයා කාලේ බොහෝ ධනති ධනෙ තිබ්බ කෙනෙක් තමයි වේලාවම බ්‍රාහ්මණයා කොහොමද දන් දුන්නා කියන්නේ අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් දානයක් දුන්නා කොහොම දානයක් දීලා තියෙන්නේ රිදී පුරව පුරන් වාචන 84000ක් රම්පුරව පුරිදී වාචන 84000ක් ඊළඟට මැණික් මුතු මැණික් පුරවපු ලෝහ වාචන 84000ක් ආභරණින් සරසපු ඇත්තු 84000ක් කිරි දෙන්නු 84000ක් වියම් බැඳපු යහන් 84000ක් මේවා කතන්දරද මේ මිහිමත ඇත්තටම වෙච්ච දේවල් මහණෙනි ඒ වේලාවම බ්‍රාහ්මණයා කවුරුත් නෙමෙයි ඒ මමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි හැබැයි මගේ දාණය මහත්ඵල කරන්ට මහානිසංස කරන්ට ditthi සම්පන්න පුද්ගලයෙක් ඒ කාලේ හිටියේ නෑ ඒ නිසා ඒ දාණය ඔච්චර මහන්සි වෙලා දුන්න දාණය මහත්ඵල මහානිසංස උනේ නෑ පින්වත්නි අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් වේලාවම බ්‍රාහ්මණයා දුන්න දාණයට වඩා මහත්ඵලයි මහානිසයිසයි සෝතාපන්න එක ශ්‍රාවකෙකුට දෙන දාණය කොහොමද සෝතාපන්න ශ්‍රාවකයන් 100කට දෙන දාණයට වඩා මහත්ඵලයි මහානිසංසයි සකදාගාමි කෙනෙක්ට දෙන දාණය සකදාගාමි 100කට දෙන දාණයට වඩා මහත්ඵලයි මහානිසංසයි අනාගාමි උතුමෙක්ට දෙන දාණය අනාගාමි 100ක් නමකට දෙන දාණයට වඩා මහත්ඵලයි මහානිසංසයි රහතන් වහන්සේ නමකට දෙන දාණය රහතන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා මහත්ඵලයි මහානිසංසයි තුන් ලෝකාග්‍ර තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන දාණය කිසි කෙනෙක් කියන්න එපා රුවන්වැලි සෑයට හම්බෙන දේ බෙදන්න ඕනේ දළදා මාලිගාවට ලැබෙන දේ බෙදන්න ඕනේ කියලා ඒක මිත්‍යාවක් ඒ බුදුරජාණන් වහන්සේගේ ලැබීමනේ කොහොමද අපි බුදුරජාණන් වහන්සේගේ ලැබීමට අභියෝග කරන්නේ කොහොමද අපි අභියෝග කරන්නේ දැන් බලන්නකො අපි දෙයක් කරත් බුදුරජාණන් වහන්සේ උදෙසා කියලා අපි දෙයක් කරත් පුදුම විදිහට ලැබෙන්නේ මම අපේ ආරණ්‍යයට වැඩම කළා දැන් අවුරුද්දයි මාස 3යි ආරණ්‍යේ පටන් ගත්තා මේිට මාස 9කට දැන් මාස 10යි 9කට කලින් බුදුරජාණන් වහන්සේ උදෙසා මම ධාතු මන්දිරයක් හදන්න ඕනේ කියලා මට සාරවත් ධාතුන් වහන්සේ නමක් ලැබුණා. ඒ ලැබිලා ඒ කරුණාවකුත් ලැබුණා මට. රත්තරන් මම මංජසාවක් හැදුවා. බුදුරජාණන් වහන්සේ උදලා ලස්සන ධාතු මන්දිරයක් කරා කෝටි ගාණක් වටින. භාග්‍යතුන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් වැඩම් වාඩි 7මාරක්. භාග්‍යතුන් වහන්සේගේ නේත්‍රා මට හිතනා ගල්වලින් තියන්න ඕනේ කියලා. භාග්‍යතුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ මට රත්තරණින් කරන්න ඕනේ කියලා හිතුණා. සියලු දේ ලැබුණා. පවුමක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරපු ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ ඒ ධාතු මන්දිරයට ගියාම ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙඩින්නවා වගේ හරිම ලස්සනයි පිළිම වහන්සේ. පින්වත්නි බුද්ධ ශාසනේ බුදුරජාණන් වහන්සේ උදෙසා කරන්න ඕනේ කියලා හිතන්ට විතරයි ඕනේ. එතෙන්ට පින්වන්තයි එකතු වෙනවා මෙහි එකක් පටන් ගත්තා කිසි දෙයක් නැහැ ඒ පෞකාර මිනිස් වෙඩි අපේ ගමේ ඉතින් ඒකටත් පින් තියන අයින්ටත් ඕනේ බුදුරජාණන් වහන්සේ නමක් කෙරෙහි හිත පහදා ගත්ත මිනිස්සු ඉන්න තැනක් වෙන්න ඕනේ ඉතින් මාස 10ක් ගත වෙන්න පෙර මම මේ බුදු කුටියේ වැඩ සම්පූර්ණ විවර කරලා ගොඩාක් ලස්සනයි ඒක ගෞතම බුද්ධ ශාසනය උදෙසා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා ඒ මිනිසුන්ගේ ඇස්වලින් සතුටු කඳුළු වැටි වැගිරෙද්දී
ඒ ධාතු මන්දිරය පූජා කරා. ඉතින් අද කාලේ පවා බුදුරජාණන් වහන්සේ නමකට යමක් කරන්න ඕන කියලා හිතන්න විතරයි ඕනේ. බලන්න මේක දුෂ්කර කාලයක්. මම සිමෙන්ති ගත්තේ රුපියල් 3000ට. කම්බි ගත්තේ බොහෝ ගණන් වලට. ඒත් කරා. දුෂ්කර කාලෙකදී පවා කරා. දුෂ්කර කාලෙදී පවා බුදුරජාණන් වහන්සේ නමකට ලැබීම ඒක ලැබෙනවාමයි. ඒකට තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව අවබෝධයෙන් අදහා ගැනීම. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. ඒ නිසා හොඳට මතක තියාගන්න මේවා ඒකාන්ත සත්‍යයි කියලා ඔබ විශ්වාස කරලා ඒ තෙරුවන දිවිහිමියෙන් සරණ යන්න. දිවිහිමිය වරදින්නේ නැහැ. හොඳට සිල්පද ටික ආරක්ෂා කරගන්න. එයි සීලය අපිට රැකවරණයක් වෙන්නේ. සීලය කොහොමද අපිට රැකවරණයක් වෙන්නේ? මේත කාලේ කතාවක් කියන්න. ඔයාල ඔක්කොම අහලා ඇති රේරුකාණී චන්ද විමල ස්වාමීන් වහන්සේ ගැන. හරි සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක්. මේ මේත කාලේ දොට ඒ කාලේ ගැන හිතන්නකෝ. බුදුරජාණන් වහන්සේගේ සීලය ගැන හිතන්නකෝ. ඔය රේරුකාණී ස්වාමීන් වහන්සේට උපස්ථාන කරේ කිරිවරුවේ ධම්මානන්ද කියන හාමුදුරුවෝ. එතකොට ඔය රේරුකාණී චන්ද විමල ස්වාමීන් වහන්සේ අසනීප වෙලා හිටියා. අසනීපෙලා රෝහල්ගත කරලා ඉන්න කාලේ ඔය මේ ඔය කිරියොරුවේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ තමයි මේ ජීවිත කතා මම හිතන කියන්නේ ජීවිත කතා පොතේ තියෙන මේ විදිහට. එතකොට මේ අසනීපෙලා රෝහල්ගත කරලා ඉද්දී දැන් ඒ ස්වාමීන් වහන්සේට දුර්වලයි. හැබැයි දොස්තර මහතුරුත් හරි ආදරෙයි. ඒ කාලේ මාධ්‍යයක් තිබුණ නැති හින්දා වේගින් ජනප්‍රිය වුණේ. ජනප්‍රිය වීම කියන්නේ තිතින් නේද? ඒ කාමයන්ටයි තිත දෙයක් නේ. ඉතින් ඒ ස්වාමිනාසි ජනප්‍රිය වුණේ නැහැ. හැබැයි ගොඩාක් අය ධර්ම ප්‍රචාරය කරා. අද කාලේ රේරුකාණී චන්දසුම් විමල ස්වාමිනාසි කෙනෙකුත් හැමෝම දන්නවා. එතකොට එදා ඒ ස්වාමිනාහන්සේ ඒ විදිහට අසනීප තත්ත්වයේ ඉන්නකොට දොස්තර මහතුරු කිව්වා ටිකක් දුර්වලයි ස්වාමීන් වහන්සේ. හැබැයි තව ටිකක් ජීවත් කරන්න පුළුවන්. අපි කිරි එකක් හොඳට හදලා දෙමු. ඇඟ දුර්වලයි කියලා. අනේ අර ධම්මානන්ද හාමුදුරුවෝ ගොඩාක් ආදරෙයිනේ ගුරු ස්වාමීන් වහන්සේට. ඉක්වන්ට ගිහිල්ලා එහෙනම් කිරි එකක් හදලා අරන් ආවා. අරන් ඇවිල්ලා පුවන්ට ලෑස්ති වෙනකොට S2 කැරියා. S2 කැරලා කියනවා ධම්මානන්ද අහලා තියෙනවද මම කවදාවත් 12 පහ වෙලා කිරි එකක් බලබලා තියෙනවා. කිරි අයිති වෙන්නේ මොනාටද? විකාලෙට. කිරි වළඳලා තියෙනවා අහලා තියෙනවද මම 12 පහ වෙලා කියලා කැහුවා. ධම්මානන්ද මට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන දැන් පොතක් ලියන්න පුළුවන් නම් මට මේ චතුරාර්ය සත්‍ය ගැන දැන් කියන්න පුළුවන් නම් කොයිතරම් වෙලාවක් යයිද කොයිතරම් පිටුගානක් ලියන්න වේවිද කියලා මටවත් හිතා ගන්න බෑ. ධම්මානන්ද මෙන්න මේකට තමයි කියන්නේ පණ අදිනවා කියලා. ධම්මානන්ද මම මේ ඉහළට ගන්න හුස්ම පහළට ඇදලා ආයෙ මම මේ හුස්ම ඉහළට අරන් පහළට ගන්නකොට මම අපවත් වෙනවා කියලා එහෙම කියලා අපවත් උනේ. ආ සීලේ අනුභවය. සීලේ එක ආනිසංසයක් තමයි සිහි මුලා නොවි මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා එයාට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් එයා ඒ කාන්තේ සුගති ලෝකෙක උපදිනවා. පන්න සීලේ අනුභවය. මේ කාලේ නම් හිතන්නකෝ මරණ කෙනෙක් දාලා දැකලා තියෙනවා නම් කොයිතරම් දොඩ වෙනවද මරෙන්ට ලම් වෙනකොට. ආන් අපේ බාප් ඇවිල්ලා කතා කරනවා. ආන් අපේ නැන්ද ඇවිල්ලා කතා කරනවා. අපේ මාමලාඬ ගහනවා ඥාති පරපුරම පෙරේත ලෝකේ පෙරේතයෝ ටික වට කරගන්න මැරෙන මොහොතේ මේ හිත දුර්වලයි. සිල්වත් නැති කෙනාගේ හිත දුර්වලයි. අඬ ගහගෙන යනවා එයාලගවට අඬ ගහගෙන යනවා. සිල්වත් කෙනා මැරෙන්නේ අත් දෙක එකතු කරගෙන. එක්කෝ එයා කරගත්ත පින එයාට මතක් වෙනවා. එයාට බුදුරජාණන් වහන්සේ මැවි පේනවා. එයා රැක සීලය ගැන එයා සතුටු වෙනවා. එයා සාදුකාර දීගෙන මරණයටපත් වෙන්නේ.
පින්නත් නේ දුටුකැමුණු රජුර එදා මරණේ මරණ මරණේට පත් වෙන මොහොතේ එදා රුවන් මෙලිසෑයේ සර්ණමාලී සේරජානන් වහන්සේ ඉදිරියට 16000ක් පිරිවරාගෙන රාතන් වහන්සේලා බොහෝ රහතන් වහන්සේලා කාසේ වැඩ සිටි ඒ දුටුකැමුණු රජුර එදා ස්වර්ණමාලී සේරජානන් වහන්සේට අවසාන වතාවට වන්දනා කරන්නට පැමිණියා වන්දනා කරන්නට පැමිණිලා ඒ මොහොතේ මහා සංඝරත්නය පිරිස සජ්ජායනා කරද්දී දෙවිවරු අඬ ගහනවා දුටුකැමුණු රජුරන්ට අනේ අපේ දිව්‍ය ලෝකෙට එන්න අපේ දිව්‍ය ලෝකේ බොහෝ සැප සම්පත් තියෙනවා කියා එක එක දිව්‍ය ලෝකවල දිව්‍ය රත් ඇවිල්ලා රජුරුව පින්වන්තයි ඇයි කවුද මේ දුටුකැමුණු රජුරෝ කියන්නේ ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂයක් සසරේ පින් කරපු කෙනා බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර ශ්‍රාවක වෙන්න පින් කරපු කෙනා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දකුණත් ශ්‍රාවක බවට පත් වෙන්න පින් කරපු කෙනා දිව්‍ය ලෝක වලින් අඬ ගහනවා අපේ දිව්‍ය ලෝකෙට එන්න කියලා ඒ වෙලාවේ රජුරුව අතින් නතර කරනවා මෙහෙම මෙහෙම කරලා එපා කියලා ඇයි පිළිත් අහගෙන හිටියේ ඒ වෙලාවේ මිනිසුන්ට සිතුවිල්ලක් ඇති වෙනවා රජුරුවන්ගේ හිතවත් වෙනස් වුණාද සිහියවත් වෙනස් වුණාද කියලා ඒක රහතන් වහන්සේලා දැක්කා රජතුමනි මිනිස්සු මෙහෙම හිතනවා ඒ නිසා රජතුමාගේ ඔය අතේ තියෙන මල් මාලාව ආකාශයට විසිකරන්න මේ මිනිසුන්ගේ සැක නැති වෙන්න ආකාශයට විසිකරන්න කිව්වා අතේ තිබ්බ මල් මාලාව අරගෙන දුටුකැමුණු රජුරුව ආකාශයට විසිකරා තවුතිසා දිව්‍ය ලෝකෙන් ආව රතේ ඒ මල් මාලාව එල්ලුණා මල් මාලාව වැනෙනවා රතේ පේන්නේ මල් මාලාව විතරක් පේනවා මිනිසු සාදුකාර දෙන්න පටන් ගත්තා ඒ දුටුකැමුණු රජුරවන්ට දුටුකැමුණු රජුරව අහන ස්වාමීනි මං කොයි දිව්‍ය ලෝකෙද හිත පිහිටා ගන්න ඕනි කියලා රජතුමනි මෛත්‍රී බෝසතාණන් වහන්සේත් වැඩි ඉන්නේ තවුතිසා දිව්‍ය ලෝකේ තවුතිසා දිව්‍ය ලෝකේ කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේන සත්පුරුෂ භූමියක් රජතුමනි රජතුමා තවුතිසා දිව්‍ය ලෝකේ හිත පිහිටා ගන්නට කියනවා මරණින් මැත්තේ හරියට මැටි බඳුනක් අයින් කරලා රම් බඳුනක් ගත්තා වගේ මේ කුණු කය ඇතැරලා දිව්‍ය කය ලබා ගත්තා ඕපපාතික ඉපදුනා ඇයි ඒකේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් ඒ දුටුකැමුණු රජුර අදිෂ්ඨාන කරා මම ස්වර්ණමාලී සේරජානන් වහන්සේ පැදකුණු කරනවා මේ දිව්‍ය රතේ නැගලා ස්වර්ණමාලී සේරජානන් වහන්සේ පැදකුණු කරලා තුන් පාරක් පැදකුණු කරනවා පැදකුණු කරනවා පැදකුණු කරලා වන්දනා කරනවා මේ සියලු දෙනාට දර්ශනීය විත්වා කියලා පින්වත්නි ඒ දිව්‍ය රාජයා ස්වර්ණමාලී සේරජානන් වහන්සේ වන්දනා කරලා ආකාශයට ගිය විදිහ මේ මනුෂ්‍ය ලෝකයේයි දැක්කා කොයිතරම් පින්වන්ත කාලයක්ද ඒ කාලේ කියනවලු කට වචනෙට කියනවලු තවුතිසා දිව්‍ය ලෝකේ දැකලා නැත්තම් බලාගත මේ අනුරාධපුරයේ කියලා ඒ තරම් ලස්සනයි කියන මේ පූජා නගරය හැම වෙලාවෙම පහන් දැල්විච්ච හැම වෙලාවෙම සුවඳ මල් විසිරිච්ච හැම වෙලාවෙම සත්‍යය නැහෙන හැම වෙලාවෙම සාදුනා දැහෙන පිම්බිමක් අනුරාධපුරයේ කියලා කියන්නේ අපිට ද්‍රෝණයක් සර්වජ ධාතුන් වහන්සේලා ලැබුච්ච ඒ පිම්බිම තමයි අනුරාධපුරය ඒ නිසා තමයි බලන්න ඇයි මේ මිහි මඩලට දෙවිවරු එනවා නම් ඇයි එන්නේ බ්‍රහ්ම රාජවරු එනවා නම් ඇයි බ්‍රහ්ම රාජවරු එන්නේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නට ඒ ආශිර්වාද බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නට දේව් බබුන් නාග ලෝකින් මල් අරගෙන ඇවිල්ලා ඒ සේරජාණන් වහන්සේ පැදකුණු කර කර වන්දනා කරනවා ඒ ආශිර්වාද අපිටත් අත් විඳින්නට ඒ නිසා හොඳට මතක තියාගන්න මේ සත්පුරුෂ භූමිය මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ ඒ සත්පුරුෂ භූමියක උපදින්න ඒ උපදින විදිහට අපේ සංස්කාර අපි රැස් කර ගන්න ඕනේ මැරෙනවා කියලා අපි හැමෝම ජීවත් වෙන්න ඕනේ අපි හැමෝම මරණයටපත් වෙනවා අදද හෙට දනිද්දද කියලා අපි කවුරුත් දන්නේ නැහැ
ඇයි දෙවියන් අතර යන්න ඕනේ කියලා මං කියන්නම් කිව්වා පින්වත්නි මේ කතාව මම සමහරට කලින් කියන්නත් ඇති අහපු කට්ටියට ආයේ ශ්‍රද්ධාව ඇති කර ගන්නටත් අහපු නැති අයට ආය අහ ගන්නටත් හොඳට අවධානෙන් අහගෙන ඉන්න හොඳට අවධානෙන් අහගෙන ඉන්න බුදුරජාණන් වහන්සේලාට තියෙනවා පරිනිර්වාණ තුනක් නාද පරිනිර්වාණ තුන සෝපාදිශේෂ පරිනිර්වාණය අනුපාදිශේෂ පරිනිර්වාණය සහ ධාතු පරිනිර්වාණය සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා කියනවා එදා බෝධි මූලයේදී ඒ බෝසතාණන් වහන්සේ දස බිම්බරක් මාර සේනාව පරාජයට පත් කරලා සකල ක්ලේශයන් දුරු කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කිසි කෙලෙසයක් නැහැ ක්ලේශ අතුරුදහන් ක්ලේශ ටික ඔක්කොම නැති වුණා අන්න සෝපාදිශේෂයි සෝපාදිශේෂයි ඒකට කියනවා සෝපාදිශේෂයි පරිනිර්වාණය කියලා කෙලෙස් පිරිනි වුණා බුදුරජාණන් වහන්සේ කුසිනාරානුර උපවර්තන සාල වනෝද්‍යානයේ ඒ සල්ගස් දෙකක් අතර බුදුරජාණන් වහන්සේ අනුපාදශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිණිවි සතපුනා කියලා අපි අහලා තියෙනවා අනුපාදශේෂ පරිනිර්වාණය කියන්නේ පින්වත්නි එදා කෙලෙස් පරිණි වුණා දැන් බුදුරජාණන් වහන්සේගේ ඒ ලස්සන කයත් අතහරිනවා ඒකද කියනවා අනුපාදශේෂ පරිනිර්වාණය කියලා දැන් දෙකක් ඉවරයි අනිත් එක තව තියෙනවා මොකක්ද අනිත් එක ධාතු පරිනිර්වාණය ධාතුන් වහන්සේ තන්නක දැන් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැන් අපේ රටේ බොහෝ තැන්වල තියෙනවා මොකද දේවානම්පියතිස්ස රජුරෝ යෝණක චේතිය කියලා යොදුනක් පාසා සෑයවල් ඉදි කරා එතකොට ඒ වගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරා නාග ලෝකයේ ධාතුන් වහන්සේලා වැඩි ඉන්නවා බ්‍රහ්ම ලෝකයේ ධාතුන් වහන්සේලා වැඩි ඉන්නවා දිව්‍ය ලෝකවල ධාතුන් වහන්සේලා වැඩි ඉන්නවා ওই ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ පවතින්නේ යම් තාක්ද ඒ තාක් විතරයි පවතින්නේ අපි ආලා තියෙනවා අටුවාවල තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසන පවතින තව අවුරුදු 5000යි කියලා දැන් කොච්චරක් ගත වෙලාද 2566ක් තව පොඩි කාලයයි එතකොට ওই කාලේ වෙනකොට කිසි කෙනෙක්ට බ්‍රහ්ම ලෝකයේ ධාතුන් වහන්සේලා බ්‍රහ්ම රාජුරුන්ගේ ආනුභාවයෙන්වත් දිව්‍ය ලෝකවල ධාතුන් වහන්සේලා දෙවියන්ගේ ආනුභාවයෙන්වත් නාග ලෝකයේ ධාතුන් වහන්සේලා නාග රජුරුන්ගේ ආනුභාවයෙන්වත් පවත්තන්න බෑ තියාගන්න බෑ ওই සියලු ධාතුන් වහන්සේලා අපේ ලංකාවට ආභරණයක් බඳු මුතු කැටයක් වගේ බබලන ඒ ස්වර්ණමාලී සේරජානන් වහන්සේගේ ඒ ධාතු ගර්භයට ওই සියලුම ධාතුන් වහන්සේලා 이르දීන් වැඩම කරනවා ඒ ධාතුන් වහන්සේලා ආකාශයට පැන නැගලා ආයිත් 이르දීන් වැඩම කරනවා නාගදීපයට නාගදීපයේ චෛත්‍ය මොකද්ද තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිභෝග ධාතුන් වහන්සේ මැණික් පුටුව ඒ සියලු ධාතුන් වහන්සේලා මැණික් පුටුවට එකතු වෙනවා ඒ සියලු ධාතුන් වහන්සේලා 이르දීන් වැඩම කරනවා මේ ලෝකේ නාභිය වෙච්ච දෙවියෙක්ට බ්‍රහ්මයෙක්ට නාගයෙක්ට කිසි කෙනෙක්ට විමානයක් ආකාශයේ පහළ නොවෙන කිසිම පැලයක් බෝධීන් වහන්සේ ඇරින්ට කිසිම පැලයක් රෝපණය නොවෙන සියලු බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන සියලු ගස් ඒ අතට නැමිලා තියෙන වජිරාසනය කියන ස්ථානයේදී ධාතුන් වහන්සේලා එකතු වෙනවා. ඒ ධාතුන් වහන්සේලා එකතු වුණාට පස්සේ 이르දීන් ආයත් අපේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන 80ක් අනු ව්‍යංජනයන්ගෙන් සෝභමාන ඒ බුද්ධ කාය මැවෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ආකාශයට පැන නැගලා ඉර්ති ප්‍රාතිහාර පාමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණක් ආවේනික සාමුක්ඛංශික ධර්ම දේශනාව නම් වූ චතුරාරි සත්‍ය ධර්මයේ දේශනා කරනවා ඒක බලන්න පුළුවන් ඒක අහන්න පුළුවන් ඒක දකින්න පුළුවන් දෙවියන්ටත් නාගයන්ටත් බ්‍රහ්මයන්ටත් විතරයි මනුස්ස ලෝකෙට පේන්නේ නැහැ මනුස්ස ලෝකේ කිසි කෙනෙක් දකින්නෙත් නැහැ අහන්නෙත් නැහැ එහෙනම් අපි එතකොට ඉන්න ඕනේ කොතනද
එක්ක දිව්‍ය ලෝකෙකින් දෝනේ නැත්තම් බ්‍රහ්ම ලෝකෙකින් දෝනේ නාග ලෝකෙ ගියොත් වැඩන්නේ නාගයන්ට ධර්මය අවබෝධ කරන්න බෑ බුදුරජාණන් වහන්සේ දෙක ගන්න පුළුවන් නාගයෝ හඬා වැළපෙනවා කියනවා අනේ ගෞතම බුදුරජාණන් වහන්සේ අවසාන වතාවෙත් අපි දැකගත්තා අපිට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණානේ කියලා ඇයි ඒ අසංකේයයක් දේව බඹුන් ඒ සාමුක්ඛංශික ධර්ම දේශනා වහලා සංසාර දුකෙන් නිදහස් වෙනවා එහෙනම් අපි ඉන්දෝනේ කාලෙනුට එතන එතෙන්ට යන්න නම් ඉතින් බොහෝ වීර්යයක් ගන්නට වෙනවා බොහෝ වීර්යයක් ගන්නට වෙනවා ආයේ මනුස්ස ලෝකේ කතාවක් නැහැ කුසල් දහම් ගැන කතාවක් නැහැ මේ යන රටාවත් එක්ක ඇහෙන්නෙම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පවා සැක කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවා විකෘති කරන බොහෝ අය පවු කරගන්න කාලයක් අපිට මේ දැන් කාලේ පේන්න ලැබෙන්නේ බොහෝ අය අකුසල් රැස් කරන විදිහට තමයි මේ පරිසරය දැන් සකස් වෙලා තියෙන්නේ ආයි මනුස්ස ලෝකෙට එන්න හිතන්නවත් එපා ඒ නිසා හිත පිහිටා ගන්නට සත්පුරුෂ භූමියක මං ඉපදිනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිර තැනක මං ඉපදිනවා කියලා හිත පිහිටා ගන්නට එහෙනම් ඔබ සියලු දෙනාටත් ඒ බුදුරජාණන් වහන්සේ ඔබගේ ඔය ඇස් දෙකෙන් ආයේ දැකලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ දේශවංශ සාරා රැව් පිළිරැව් දෙන වෙලාවේ ඔබේ සවනටත් වැකිලා මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම ඉපදෙමින් මැරෙමින් ගමන් කරන ගෝවර සසරෙන් සදහටම නිදහස් වෙන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න සිරු දෙනාටම වාසනාව ලැබේවා